ආස්තම් මොනවද දේවල් තියෙනවා ආස්තම් තියෙනවා තක්රද මේ ස්ථානයේදීම දුම්රිය ඇපිලා විනාශ වෙලා තියෙනවා ගුවන් යානා මොහොතට කඩාගෙන වැටලා තියෙනවා බරපතල විදියට විපාක ලැබිලා තියෙනවා මේ ස්ථානේ විනාශ කරනකොට පිටස්තර පුද්ගලයන් බැතිමතුන් ඇවිල්ලා බාරහාර වෙනවා බුදු පූජාව තියෙනවා එයාගේ කරුණු කාරණා සාර්ථක වෙලා තියෙනවා सूर्य वंदन लंका इतिहास अदहिरी क्रमय सूर्य वंदन करणलाद स्थान राशिया लंका ऐतातीते सूर्य वंदन सिद्धकर स्थान राशिया लंका प्रधान स्थान दिखाती दकम पला स्थान अतमी कोग्गल प्रदेश हिरुगा देवालय वर्तमान देवगिरी विहारे नमीन निमस्थाने अंदुलन नायक स्वामी महंसे पोगल विमल कीर्ति स्वामी महंसे माँ संग सिटी स्वामी महंस मे पोगल पीठ में हिरुगल देवाल इतिहास से गे दनी मुनो गे मैं विहार ने बैठ सिटी है अपे गुरुदेव यान महंसे पोगल पानी से महास्वामी इंडियन महंसे के तमाई मैं कि इतिहास से बिल बंदो या किसी दनी मत लगा गए तीन मे स्थान आरंभ विलती हिरुअधान देवालय की हिरुअधान देवालय की आरंभ वेला ईट पशे दी वसे देवगिरी विहारे नमी बौद्ध सिद्धस्थान पत्ल पुराण हिरुगा देवालय अद दिन है पुराण हिरुगल देवालय ऐतिहासिक तुरतुरु बहु देवाल विनाश गीलती है ना तो वर्तमान देवगिरी विहारे थियन में बौद्ध सिद्धस्थान बांधव दहाट विन से समय ऐतिहासिक तुरतुरु अपट जनगण लगती है स्वामीनाथ मे विहारस्थाने स्थाने अतीते देवालय जनता देवालय इतकोटे अतीते देवालय कोई काले निर्माण इतिहास अतीते पवती देवालय बांधव मे गमेम उपन उगत बुद्धिमत पांडिवरे अतिशयनहोद महात्मा मे इतिहास पिलीबंद यम यम लिपिलेखन सदाहन कर लिपियक सदाहन कर पुराण लंका वे हिरुअधान देवाल हतरा तिगुणाय पुराण हिरुअधान देवाल हतरे देखा तिबिलती है दकुण पला एक मैं पोगल हिरुगा देवालय अनित देवालय देवंदर विष्णु देवालय की स्थान अतीत हिरुअधान देवालय अनित देवालय देख पुराने तिब्बती है उत्तरे नगे नहीं रहा कि प्रदेश वल मैं पोगल हिरुगा देवालय पिलीबंद प्रकाश करना कोट बुद्धागम ලංකාවට එන කලින් ඉඳලා බිහිවෙච්ච ස්ථාන හැටියටයි සඳහන් වෙන්නේ මේ ස්ථානය රාවණ යුගයට සම්බන්ධය කියලා ජන ප්‍රවාදවල පවතිනවා අපිට හරියාකාරවම ඒව ඔප්පු කරන්න බැරි ඒ හිරුවදාපු දේවාලයේ විහිදා තිබුණු ස්ථානයේ පැරණි
සෙල්ලිපි තිබිලා තියෙනවා. ඒ සෙල්ලිපි වල සියලු තොරතුරු සඳහන් වෙලා තියලා තියෙනවා. අද අපිට පැරණි ඓතිහාසික තොරතුරු ඇතුළත් ඒ සෙල්ලිපි කිසිවක් දකින්නට මේ ස්ථානේ නැහැ. ඒවා කොහෙට හරි ගෙනිහිල්ලාද නැත්තම්? ඊට හේතුව තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපේ රට පාලනය කරද්දී 1942 වර්ෂයේ මේ කොග්ගල ගුවන්තොටුපළ ඉදිකරලා තියෙනවා. කොග්ගල ගුවන්තොටුපළ ඉදිකිරීමට පැමිණි බ්‍රිතාන්‍ය හමුදාව මේ ස්ථානයට බොහෝ හානි සිද්ධ කරලා තියෙනවා. පුරාණ හිරුවදාපු දේවාලය පිටි ගල බෝර ගහලා විනාශ කරලා තියෙනවා. අදත් ඉතිරි වෙච්ච කොටස් තියෙනවා. ඒවයේ සලකුණු තියෙනවා විනාශ කරපු හැටි. එතන තිබුණු සෙල්ලිපිත් ඒ අය විසින්ම විනාශ කරලා දාලා තියෙනවා. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන කොබ්බල ගුවන්තොටුපළක් ඉදිකරන්න. ඒ ඉදිකිරීම සඳහා මේ ස්ථානයේ අක්කර තුනක විතර ප්‍රදේශයක විදිච්ච කන්දක් තිබුණා. ඒ කන්දේ බස්නාහිර ප්‍රදේශයෙන් තමයි ඒ ගලේ ඉරු අදාපු දේවාලය තියලා තියෙන්නේ. එතන තමයි පැරණි සෙල්ලිපි තිබිලා තියෙන්නේ. මේ බ්‍රිතාන්‍ය හමුදාව පැරණි දේවාලයේ තිබුණු ගල බෝර ගහලා විනාශ කරලා ඒව අරගෙන තමයි ගුවන්තොටුපළ ඉදිකරලා තියෙන්නේ. කන්ද කඩලා පස්ස අරගෙන පැරණි දේවාලි ගල විනාශ කරලා ඒව අරගෙන මේ ගුවන්තොටුපළ ඉදිකරලා තියෙනවා. දැන් වර්තමානයේ ගුවන් හමුදා කඳවුර තියෙන මේ ප්‍රදේශය. ප්‍රදේශය. දෙවන ලෝකෝත්තරයේ මේ ගුවන්තොටුපළක් හදලා තියෙන්නේ. ඒ ගුවන්තොටුපළ හදපු නිසා තමයි හිරුගල් දේවාලයට අඳුර යුගයක් උදා වුනේ. ඓතිහාසික තොරතුරු සියල්ලම විනාශ වෙලා ගිහිල්ලා. අද හැබැයි පැරණි දේව ප්‍රතිමා තියෙනවා. ඒ දේව ප්‍රතිමා කියන්නේ 18 වෙනි සියවසේදී ඒ බුද්ධ මන්දිරය ඉදිකරනකොට බුද්ධ මන්දිරයට සම්බන්ධ කරලා තමයි පැරණි දේව රූප පව ඉදිකරලා තියෙන්නේ. ඒ කොට තමයි අද අපට දකින්නට තියෙන්නේ. අනිත් ඓතිහාසික දේවල් සියල්ලම විනාශ කරලා. හොඳයි. එතකොට මේ දේවාලයේ ඓතිහාසික දේවාලයක් විදිහට ඉඳන් ඉඳලා අද වෙනකම්ම පැවතගෙන ඉන්නවා. ඔව්. මේ ස්ථානය අතීතයේ ඉඳලා මේ වෙනකම්ම මිනිස්සු එක නොකඩවා සුපුරුදු විදියට එනවා. ඔව් විශ්වාසය. ඒකට හේතුව අතීතයේ ඉඳලම මේ ස්ථානය පිළිබඳව විශාල විශ්වාසයක් ඇතුවයි ගම්වාසීන් අවට ගම්වාසීන් මේ ස්ථානයේ පුදු පූජාවල් තියලා තියෙනවා. හිරුව දහපු දේවාලය. ඒ පිළිබඳව මහගත්කරු මහටි වික්‍රමසිංහ මහත්මයාගේ ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා අතීතයේ ඔක්කල ගමේ මිනිස්සු හිරුගල් දේවාලයේ පුදු පූජා ලැබුව ආකාරය පිළිබඳව. අතීතයේ ඒ පුදු පූජා ලැබුව අය තම තමන්ගේ ප්‍රශ්නවලදී පූජාවල් තියලා ඒව විසඳගෙන තියෙනවා. මේ ස්ථානය ගම්වාසීන්ගේ දුකට පිහිට වෙච්ච දේවාලයක්. අතීතයේ ඉඳලම මෙතන ස්ථානයේ තියෙන ඓතිහාසික බව වගේම මේ ස්ථානයේ බල සම්පන්න බව ගම්වාසීන් තේරුම් අරගෙන හිටියා. ඒක මේ ගමේ විතරක් නෙවෙයි අවට ගම්වල වුණා. එයාවිල්ලා හිරුගා දේවාලයේ පූජාවක් තිබුණා නම් එයා අනිවාර්යයෙන්ම මේ ස්ථානයේ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඉතින් එදා තිබුණු විශ්වාසය අදත් මිනිස්සු ළඟ තියෙනවා. අදත් ලොකු විශ්වාසයකින් හිරුවදාන දේවාලේ නැතත් මේ දේවාලයට අර අතීතයේ තිබුණු ගෞරවය විශ්වාසය අද පවතින ඒ නිසා පුදු පූජාවල් කරන්න එනවා. දැන් වහන්සේ කියනවා මේ දේවාලය අනුහස් තියෙන අතීතයේ සිට අනුහස් තිබුණ ස්ථානයක් කියලා. එතකොට වහන්සේම කිව්වා සුද්ධ මේක විනාශ කරන්න. ඔව්. එතකොට අනුහස් තියෙන දේවාලයක් නම් අනුහස් තිබුණ නම් ඒ සුද්ධන්ට මොනවද කරදරයක් වුනේ නැද්ද? සුද්ධන්ට කරදර වෙලා තියෙනවා. ඒවත් අපි අපේ ලොකු ආහාරයෙන් දැනගත්තා. ඒ වගේම ගමේ ජීවත් වෙච්ච වැඩිහිටියත් ඒ අය අපිට කියලා තියෙනවා. හිරුගල් දේවාලයට මේ විපත්තිය ගන්නකොට විදේශීය හමුදාව ඒ අයගේ ගුවන් යානා මොහොතට කඩාගෙන වැටලා තියෙනවා. ඔව් අදත් මේ මොහොත යන ධීවරයන්ට
ඒ වැටිත් ගුවන් යානා ඔවුන්ගේ දැන් වලට අහු වෙනවා ඒ වාගේමයි අමුදාව ගමන් කරපු ට්‍රක් රද මේ ස්ථානයේදීම දුම්රිය ඇබිලා විනාශ වෙලා තියෙනවා තවත් ආකාරයකින් ඒ ඇයට දඬුවම් ලැබිලා තියෙනවා දෙබරු මතු වෙලා ඒ වගේම බඹරු මතු වෙලා ඒ ඇයට දස්ස කරලා තියෙනවා ඔය විදිහට විදේශීය හමුදාවට බරපතල විදිහට මේ දේවාලේ විභාග ලැබිලා තියෙනවා මේ ස්ථානේ විනාශ කරනකොට එහෙම නෝනනම් ඒ ඇයට මීට වඩා විනාශයක් තව සිද්ධ කරනවා ඒ ඇයට කඩන්න බැරි වෙච්ච කොටසක් අදත් අපිට දකින්නට ලැබෙනවා ඒ පුරාණ දේවාලයේ තිබිච්ච තරමේ කොටසක් මොකද පුරාණයේ මේ ස්ථානේ ප්‍රාදේශීය රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඒක අර්ජුන රහුදු මහත්තයාගේ ලිපියේ සඳහන් වෙනවා සමන කියලා ප්‍රාදේශීය රජ කෙනෙක් එයා බලවන්ත කෙනෙක් එයාගේ වාසස්ථානයේ තිබලා තියෙන්නේ මේ හිරුගා දේවාලේ මේ භූමියවල ඔව් ඉතින් එයාට අයිති කොටස තමයි සුද්ධන්ට කඩන්න බැරි වෙලා තියෙන්නේ බුද්ධ මන්දිරය චෛත්‍ය රාජයන් වහන්සේ ධර්මශාලා මන්දිරයේ වෛතුරු කරලා දින ඒ විනාශ කරලා නැහැ ඒ කියන්නේ අංග සියලු විහාරාංගයන්ගෙන් සමන්විතව තිබිච්ච විහාරස්ථානයක් මේ. ඉතින් සංඝා වාස පුස්තකාල සීමාගේවල් මේ සියල්ල විනාශ කරලා තියෙනවා. ඉතුරු කරලා තියෙන්නේ ධර්මශාලාව උඩමළුවේ බුද්ධ මන්දිරයයි ඒ චෛත්‍ය රාජයන් වහන්සේ. ධර්මශාලාවේ ගුරු පාවිච්චියට අරන් තියෙනවා. ධර්මශාලාවේ ඒගොල්ලෝන්ගේ බාරක තමයි තියලා තියෙන ධර්මශාලාව. ඒකට තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ ගොඩනැගිලි. දැන් පහුගිය දවස්වල මේ කොරෝනා අවසන්ත්වයේ ආව ගමට ඉතින් අපි වුණත් ගම වෙනුවෙන් බාර ආහාර සිද්ධ වුණා. ඒ කරදරේ වුණා දිගින් දිගට ගිහිල්ලා ගමට විශාල විපත්තියක් වුණේ නැහැ. කෙටි කාලයකදී සම්පූර්ණ ගමේ අයට සුවය ලැබුණා. ඉතින් අතින් අපිත් විශ්වාස කරනවා ගම්වාසීන්ත් විශ්වාස කරනවා ඉරුගල් දේවාලයේ ආශිර්වාදයෙන් නිරතුරුවම ලැබුණා කියලා. ස්වාමීන් වහන්සේ මම දැන් ආපු වෙලාවේ පන්සලේ හතර වටේ නැවිද්දා අර කඳු උඩට ගියාට පස්සේ මම දැක්ක විශේෂත්වය තමයි අර පාරවල් පහක් විතර එකට අපිට දකින්න ලැබෙනවා එක පැත්තකින් නැව් යන මුහුදු මාර්ගය පේනවා අනිත් පැත්තෙන් මහා මාර්ගය ඊට පස්සේ කෝච්චි පාර ඊට පස්සේ මේ පැත්තෙන් ගුවන් යානා ගුවන් ධාවනපතේ මේ සියල්ල එක තැනකට එක්වෙච්ච මම දැකපු පළවෙනි තැන තමයි මෙතන ඒ වගේම සර්ණාස මේ පිටිපස්සේ කඳ උඩ ගල්ලල්ලමු පාරක් තියෙනවා කැලින් වෙනවා ඔව් ඒ පාරක්ද එහෙම නැත්නම් ඒක පස්පාරිනව අනුකූලව තමයි ඒ තියෙන්නේ විහාරස්ථානයේ දකුණු දෙසින් තිබෙච්ච පැරණි පාර පැරණි පදිපෙළ ඒ පැරණි පදිපෙළෙන් තමයි මේ විහාරස්ථානයට ඒ කාලේ ගම්වාසීන් ඇවිල්ලා තියෙන්නේ ඒ පැරණි පදිපෙළ අද තේරම ගරා වැටලා තියෙන්නේ අපිට ඒ පැත්තෙන් මහා මාර්ගයෙන් ඇවිල්ලා රේල් පාර හරහා ඒ පඩිපෙළෙන් විහාරස්ථානයට පිවිසෙන පාරක් තිබුණා. ඒ පාර අපිට වෙළඳ කලාපයේ ඉදිකිරීම සමග ඒ පාර අහිමි වුණා. අපේ ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඒ පැරණි අයිතිය කියලා 1979 වර්ෂයේ පාර ලබා ගත්තා. ලබාගෙන පඩිපෙළ වුණා පරිසස්තරණය කරා. ඊට පසු කාලෙක 83 අවුරුද්දේ මේ ආසනයේ හිටියා මන්ත්‍රීවරේ සුමිත්‍රත් මහත්තයා කියලා ඒ මන්ත්‍රීවරයා විසින් මේ ඉඩම අපිට නැවතත් ඒ පාර අහිමි කරා. අපි වරින් වර රජයෙන් ඉල්ලා සිටියා පාර අපිට ලබා දෙන්න කියලා. නමුත් කෙරුවේ නැහැ අද වෙනතුරු. 1991 අවුරුද්දේ වෙළඳ කලාපයේ ඉදි කරාම ඒ පාර තිබිච්ච ඒ භූමි කොටස වෙළඳ කලාපයට පවර ගත්තා. අපි ඒ අයගෙනුත් ඉල්ලීමක් කළා ආයෝජන මණ්ඩලයෙන් අපිට තිබිච්ච පැරණි පාර ලබා දෙන්න කියලා. ඒ අය පොරොන්දු වුණා. පොරොන්දු වුණාට අද වෙනතුරු අපිට පැරණි පාර ලබා දුන්නේ නැහැ. පැවති සෑම රජයකින් අපි ලිඛිතව ඉල්ලා සිටියා මේ පන්සලේ අයිතිය පිළිබඳව. නමුත් අද වෙනතුරුත් අපිට ඒ පාර ලබා ගන්න බැරි වුණා මේ ස්ථානයේ ඓතිහාසික වර්ණාගමකින් යුක්තේ පාර නැවත සකස් කරගන්න වර්තමාන ජනාධිපතිතුමාට අපි පසුගිය දිනක ලිපියක් ඉදිරිපත් කළා මේ පාර පිළිබඳව අපි විශ්වාස කරනවා එතුමාවත්
මේ ගැන හිතර මේ ඓතිහාසික ස්ථානය කිනුගල් දේවාලය කියලා කියන්නේ කතරගම දෙවුන්දර අරුණම මේ පළාතේ තියෙන ඓතිහාසිකම පරිණි ස්ථානය හිරුගල් දේවාලය පුරා විද්‍යාවට ඓති ඓති උනාට පුරා විද්‍යාවෙන් මේව සංරක්ෂණය කරන්නේ නැහැ අද බුද්ධ මන්දිරය දිරාපත් වෙලා තියෙනවා අපිට සකස් කරගන්න ශක්තියක් නැහැ ආර්ථික වශයෙන් අපේ ගම දුප්පත් විහාරස්ථානය ඓතිහාසික වශයෙන් බොහොම පොහස නමුත් වැඩක් නැහැ ආර්ථිකයෙන් දුප්පත් ඉතින් අපිට මේ බුද්ධ මන්දිරය දේව ප්‍රතිමා තියෙන ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි වහල දිරාපත් වෙලා තියෙන්නේ අරුමෙන් සකස් කරන්න ඕන දොරවල් ජනේල් සියල්ලම දිරාපත් වෙලා තියෙන්නේ එක්වරක් මේ වෙළඳ කලාපය ආරම්භ කිරීමට දින කිහිපයකට කලින් ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ විහාරස්ථානයට ආවා. ඇවිල්ලා පැරණි දැනක් නිසා එතුමා මේක පරීක්ෂා කරලා බැලුවා. අපි බුද්ධ මන්දිරයට වෙච්ච හානිය පෙන්නුවා 1991 අවුරුද්දේ. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝගයක් දුන්නා. පැය 24න් ක්‍රියාත්මක වුණා. වසරක් ඇතුළත බුද්ධ මන්දිරය සකස් කරලා දුන්නා. දැන් අවුරුදු 30ක් වෙන මේ කටයුතු කළා පුරා විද්‍යාවෙන් හදපු බුද්ධ මන්දිරයේ වහල ඒ වගේමයි දොරවල් ධනෙල් සියල්ලක්ම දිරාපත් වෙනවා. දැන් ඒ අය ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. අපිට ගමේ ඉන්න දුප්පත් දායක පිරිසක් ගමේ දායක පිරිසට අපේ පන්සල රැක ගන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. අපි ඉතින් උත්සාහ කරනවා පරිත්‍යාග සීලයෙන්ගේ ආධාර උපකාර අරගෙන මේ ඓතිහාසික ස්ථානය තවත් වසර දී ගන්න පවතින ආකාරයට ආරක්ෂා කරලා දෙන්න. කොළඹ දෙහිවල නෝන කෙරේ චාන්දනී ප්‍රනාන්දු එතුමගේ නම එතුමිය අහම්බෙන් මේ විහාරස්ථානය බලන්න ආවා. ඒ ආපු වෙලාවේ අපෙන් තොරතුරු දැනගෙන එතුමිය අපට ප්‍රකාශ කළා මේ ස්ථානයට යමක් කරන්න කැමතියි කියලා. අපි කිව්වා පුළුවන් නම් ඔබතුමිය මේ උඩ මළුවේ ඉන්ටර්ලොක් ගල්වල ගන්න අපිට අවශ්‍යයි. අන්නේ වැඩේ කළ දෙන්න උඩ මළුව ආරක්ෂා කර ගැනීමට කියලා. එතුමිය කෙටි කාලයකින් අපිට අන්නේ දෙ කළ දුන්නා ඉන්ටර්ලොක් ගල් 20000ක් උඩ මළුවට ඇල්ලුවා. අල්ලලා ආරක්ෂා කළ දුන්නේ ඒ අල්ලපු නිසා තමයි අදත් මේ මළුව ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්නම් අවුරුද්දෙන් අවුරුද්ද මේ කඳු පියස ටික ටික නාය යනවා. ආරක්ෂා කරගන්න ශක්තියක් නැහැ. ඒ ගල් ටිකෙන් තමයි දැන් මෙච්චරවත් ආරක්ෂා වෙලා තියෙන්නේ. විශාල පාපාරයක් කන්ද වටේටම දානවා. පොග්ගල ගැමියෝ අදටත් දැන් අද ගොඩක් නාගරීකරණය වෙලා තියෙනවා. පොග්ගල ජනතාව අදටත් මේ සමන දේවාලයට තමන්ගේ කටයුතු සඳහා එනවා. අදත් එනවා. අර පුරාණ මිනිස්සු හිරුගල් දේවාලයට පුදුම ගෞරවයක් විශ්වාසයක් තියුණානේ. අන්න ඒ අනුව අදත් හිරුගල් දේවාලයේ නාමයෙන් මේ ස්ථානයට එළ පුදු පූජාවක් තියෙනවා. තියලා බොහෝ දෙනා එම් ප්‍රතිපල ලබාගෙන තියෙනවා. ගම්වාසීන්ට වඩා පිටස්තර පුද්ගලයන් මැතිමතුන් ඇවිල්ලා බාරහාර වෙනවා, බුදු පූජාව තියෙනවා. ඒ අයගේ කරුණු කාරණා සාර්ථක වෙලා තියෙනවා. අපි සමග ඒ ඇත්තෝ කතාබස් කරලා යන්නේ එහෙම දුර බැහැරින් ආපු අය පවත්. ඉතින් එදා තිබුණු විශ්වාසය අදත් තියෙනවා. ඒ නිසා තමයි ගමේ අයත් එනවා. ගමේ අයට වඩා පිටස්තර ඇත්තෝ බොහෝ ලොකු විශ්වාසයකින් කටයුතු කරනවා හිරුගල් දේවාලය ගැන. වාර්ෂිකව මේ ස්ථානේ අසල පූජෝත්සවයක් කරනවා දෙවියන්ගෙන්. ඒ අතීතයේ ඉඳලා මේ හිරුගල් දේවාලේ දේව පූජෝත්සව පවත්වලා තියෙනවා. ඒ පවත්වලා තියෙන්නේ ගම්වාසීන්ට ආශිර්වාද පිණිස. ඔව්. ගමට විපත්තියක් වෙනවා නම් මේ ස්ථානයේ මේ දේව පූජෝත්සවය පැවැත්වුවම ඒව නැති වෙලා යනවා. ගමට ආශිර්වාද ලැබෙනවා. ඉතින් මේ දේව පූජෝත්සව පවත්වපු අවස්ථාවන්හිදී සමහර අවුරුදු වල බොහෝම තදබලව අපිට වර්ෂාවට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ අවස්ථාවන්දී අපි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාව කළ දෙවියන්ට මතක් කරාම දේව පූජෝත්සවය අවසන් වන තුරුම අපිට වරුසාවන් කිසිම කරදරයක් හානියක් වෙන්නේ නැහැ.
සමහර උදවිය ඒ කාලවලදී මේ ස්ථානයයි ලෝ තරුණ අය මත්පැන් බීගෙන ඇවිල්ලා යම් යම් කලකෝලාල කරලා තියෙනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික හොන්තර පිළිබා ගන්න මේ ස්ථානයට එහෙම කරපු අයට දෙවියන්ගෙන් දඬුවම් ලැබිලා තියෙනවා සමහරුන්ට ජීවිතහානි වෙලා තියෙනවා සමහරුන්ට වැඩක් වෙනත් දඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙනවා බොහෝ දේ සිද්ධ වෙලා තියෙනවා මේ ස්ථානයට කරදර කිරියල කරපු අයට ඔව් ජීවිත පූජා කරන්න වෙලා තියෙනවා එදා වගේම අදත් ඒව තියෙනවා බල සම්පන්න දැන් අපිට සුනාමියේදී උනා මේ ස්ථානයට සුනාමි ජලය ගලාගෙන ආවා ගලාගෙන ආවට අපිට හානියක් උනේ නැහැ අපේ ගමට හානියක් උනේ නැහැ අඩුම තරමේ මේ විහාරස්ථානයේ ඉදිරි පිට ගමන් කරපු පාපදියක්වත් සුනාමියට අහුනේ නැහැ මේ ගුවන් නම්දා කන්දවුරේ නිවාඩු නිකේතනයක් තියෙනවා එතන පිරිසක් හිටියා ඒ අයට උනත් කිසි මානියක් සිද්ධ වෙන්නේ නැහැ ඒ අයත් අන්තිමට විහාරස්ථානයේ මේ කන්දවුරට ඇවිල්ලා තමයි ජීවිත බේරගත්තේ ආරක්ෂාව සලසා ගත්තේ ඒ වගේමයි මේ සංචාරක හෝටල් වලට තුනාමීට මුහුණ දෙන්න වුණා කිසියම් විදේශීය සංචාරකෙකුට හෝ ඒ සේවය කරන කාටවත් ජීවිතහානියක් උනේ නැහැ ඉතින් ඒ අය උනත් විශ්වාස කරනවා ඉරුගා දේවාලයේ ආශිර්වාදයේ ගමට තියෙනවා විපත්තියක් වෙන්නේ නැහැ पुरा विद्यात्मक वशेन इतामत स्थान में हिरुगा देवालय की मार्टिन विक्रम सिंह महात्म्या नवकथावल पवा मे हिरुगा देवालय निबंध अभी कियोल ये इतिहास अत्यक्त मे वगे स्थान ट्रेकनीम अपेयुक्त उबटा यम किसी दया मे स्थाने वेनुविंग करान पुलवान्न दे विमल की स्वामी वहां गे दुर्कथनांक अभी तीर दान उबट पुलवाकार यम किसी उदव මේ ස්ථානෙට කරන්න විශේෂයෙන්ම රාවණ ඉතිහාසය පිළිබඳ හොයන අය රාවණ ඉතිහාසයට ඇලුම් කරන අය රාවණ රජතුමාට කැමති අය ඇවිල්ලා බලන්න පුළුවන් මෙතන ඉතිහාසය මොන වගේද කියලා ඒ අයටත් විශේෂ පණිවිඩයක් තමයි මේ හිරුගල් දේවාලය ඉතින් එහෙනම් ඔබට ස්තුතිවන්ත වෙනවා ආයිබෝවන්